හරි දැන් ඊළඟ එක තව මම ලින්ක් එකක් කියවලා ඇති ඔයාලට ඒ ලින්ක් එක කරන්න ඊමේල් එකේ හදාගෙන ඉවර කරගෙන ඉන්න. මම ඉස්සර ඔක්කොම දැන් ඉතුරුයි වගේ කියනවා. කවුන් ගිහිල්ලා ඔයාලගේ ඉමේල් ඇඩ්‍රස් එක ඉදන් ටයිප් කරන්න පාස්වර්ඩ් එක හදාගන්න අරගම හරි වෙන එකක් හරි පාස්වර්ඩ් ක්ලික් කරාම ඒක තියෙන්න ඕනේ ඉතින් මට ඒනම් 50ක් කැරක්ටර්ස් දාන්න පුළුවන් ඒකට ඇට්ලීස් 1 ලෙටර් ඇට්ලීස් 1 නන් ලෙටර් ඒ කියන්නේ කොහොම හරි අනිවාර්යෙන් දෙකම අඩංගු වෙන්න ඕනේ ඒ කියන්නේ ලෙටර් තියෙන්න ඕනේ නම්බර්ස් තියෙන්න ඕනේ එකක් හරි ඊට පස්සේ කන්ෆර්ම් පාස්වර්ඩ් එකෙන් නෙක්ස්ට් යන්න. ඒක දිගටම තියෙයාට ඉස්තර ටික දාන්න. ඒ කියන්නේ නෝමල් විදියටම ඔබට ඔයාලා තේරෙයි දැන් අර වගේම අර ඇඩ්‍රස් එක බර්ත්ඩේ ඔය ටික ඉස්තර ටික දාන්න තිබුණා. ඊට පස්සේ ඒක ගියාට පස්සේ ඒකත් ඔයාටයි ඊමේල් එකට වාගේ කියන්නේ අර ඊමේල් දෙකම එකක් වෙන්න ඕනේ. ඔයාලට ඔයා කලින් අරකේ ගිය ඒ කියන්නේ IQ ඔප්ෂන් එකට ගිය ඊමේල් ඇඩ්‍රස් එකම මේකටත් දාන්න. එතකොට මෙතන දැන් නෙක්ස්ට් වුණාට පස්සේ මේ ඔයාට මැසේජ් එකක් එයි මේකේ ඔයාට ඊමේල් එකක් එව්වා ඒක කන්ෆර්ම් කරගන්න කියලා. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් ඊමේල් එකට ගිහිල්ලා ඉන්බොක්ස් එකේ ඇති දැන් මෙතන මම ගියේ නැහැ නේ ඔයාලා මෙතන ඇති ස්ක්‍රීන් එකේ ආපු ඊමේල් එක. ඒකටත් අර IQ ඔප්ෂන් එකේ ගිහිල්ලා මේ වගේ ඇති කන්ෆර්ම් කරන්න දාන්න. ඒක කන්ෆර්ම් කරාට පස්සේ වාට ශ්‍රීල් වෙබ්සයිට් එක යන්න පුළුවන්. වාට ලොග් වෙන්න තියෙන්නේ වාගේ විස්තර ටික දාලා. දැන් පස්සේ මේක හදද්දී දැන් හදාගන්න බෑ වගේ නම් මොනවාරි වුණත් මට කෝල් එකක් දෙන්න. මම එතකොට ඒකට පීඩී එකක් හදන්න ඒක මම හිතන්නේ අමාරුයි කියලා. මොකද IQ ඔප්ෂන් එක හදනවා වගේම තමයි මේක හදන්නේ. ඊමේල් එක ඊට පස්සේ පස්සේ මෙතන තමා ට්‍රාන්සැක්ෂන් ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ අපි ඊට සල්ලි ගද්දි මේකට තමා සල්ලි ඉන්නේ. ඉන්ට්‍රෝ කරවේවා යවනේවා. ඉතින් මෙතන කාඩ් එන් බැංක් අකවුන්ට් කියන තැනට ගිහිල්ලා වාගේ කාඩ් එක ඇඩ් කරන්න ඕනේ. වා සල්ලි දාන්න ගන්න බලාපොරොත්තු වෙන එක ඒක මෙතන දාන්න ඕනේ. මේ විදිහට ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ගියා. මෙතන කාඩ් නම්බර් එක දානවා. මම එක්ස්පයරි ඩේට් කාඩ් එකේ තියෙනවා. ය සිකියුරිටි කෝඩ් එක කාඩ් එකේ පිටිපස්සට තියෙනවා වෙනවා ඉලක්කම් තුනක්. ඒක දාන්න ඕනේ. ය සේවන් වෙරිෆයි කාඩ්. ඕක කාඩ් එක දාද්දී කමර්ෂල් බැංක් හරි HNB හරි නම් හොඳයි. වෙන ඒවා දාන්නේ ඔය මහජන බැංකුව නේබර්ස් බැංක් BOC ඕවා මේ ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වලට සපෝට් කරන්නේ. කමර්ෂල් හරි HNB හරි කාඩ් එකක් හදාගෙන ඒ දෙකේ ඒකින් එක කාඩ් නම්බර්ස් දාන්න. ඒවට තමයි මේ ඔන්ලයින් හැම වැඩකටම සාමාන්‍යයෙන් කරන්න පුළුවන්. ඒ නිසා එකක් හදාගෙන මෙතනට දාන්න. වෙරිෆයි කාඩ් කියන්නේ දැන් මේ අරකට වෙරිෆයි කරගන්න ඕනේ අකවුන්ට්ස්. මට ඒකත් කියන්න අමතකුණා. IQ ඔප්ෂන් වෙයි මේ ස්ක්‍රීන් එකයි දෙකම වෙරිෆයි කරන්න ඕනේ. IQ ඔප්ෂන් නම් වෙරිෆයි කරද්දී ඔයාගේ පළවෙනි විඩ්‍රෝ වල එක තියෙන නිගන්නේ පළවෙනිම සල්ලි ගද්දී තමයි ඔයාට මේවා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙරිෆයි කරන්න තියෙන්නේ ඔයාගේ ID එකයි ID එකේ ෆොටෝස් දෙකුයි දෙපැත්තම සයිඩ් දෙකම ෆොටෝස් දෙකුයි IQ එකට යවන්න දෙන දෙක. ඒ දෙකේ වහම වෙරිෆයි කරනවා. ඒ විස්තරය පස්සේ කියන්න. මේක වෙරිෆයි කරන විදිය මේක දැන් කියන්න.
ඒකත් වෙරිෆයි කරන්න ඕනේ. මේක කරද්දි නම් ඔයාගේ කාඩ් එකේ ඩොලර් 2ක් 3ක් තියෙන්න ඕනේ. ඩොලර් 2ක් 3ක් කියන්නේ රුපියල් කොහොමද කුන්දියක් විතර 300ක් 400ක් තිබ්බොත් 400ක් ඕනේ. ඔව් 400ක් විතර රුපියල් තියෙන ඕනේ කොහොමද කාඩ් එකේ හදද්දි ඒ ගාන එහෙම තියලා ඔය කාඩ් එක ඇඩ් කරපු ගමන්ම එයාලා ගාණක් කපා ගන්නවා. ඒ කියන්නේ ඩොලර් එකක් එකයි දෙකයි අතර ගාණක් කපා ගන්නවා. අපි ඒක වෙරිෆයි කරන්න නම් අපි බැංකුවකට කෝල් කරලා, බැංකුවකට කියන්නේ ඔහුගේ කස්ටම් සපෝට් එක තියෙනවානේ මේ කාඩ් එකේ ඇති කාඩ් සෙන්ටර්ගේ නම්බර් එක, ඒකට කෝල් කරලා අහන්න කීයක්ද දැන් ස්පිල් එකෙන් කපාගත්ත ගාණ කියලා. ඉතින් එතකොට ඕක තමයි ඉතින් ඔයාලට තියෙන අමාරු වැඩේට කියලා කියන්නේ. ඔයාලා ස්පිල් එකෙන් කපාගත්ත ගාණ අහුවම ඒක සමහර විට සතියකින් විතර වාගේ පාස්බුක් එකේ මේ අප්ඩේට් කරගද්දී ගාණ වැටෙනවා. ඉතින් එච්චර දවල් ඉන්න ඕනේ නැහැ මේක. මේ කෝල් කරාම එහෙන් කියනවා ගාණ කීයද කියලා, ඩොලර් වලින් මහ ගන්න. ඒක උඩ 1.8ක් ලැබුණා කිව්වොත් එහෙම, ආ 1.8 ගාණ. ඔයාලට මේක වෙරිෆයි කරන්න තියෙන දේ නේ 1.8 කියලා ටයිප් කරන්න තියෙනවා. 1.8 කියලා ටයිප් කරලා මේක එන්ඩ් වුණාට පස්සේ ඔයා අකවුන්ට් එක වෙරිෆයි. දැන් කියන්නේ අර දැන් ඔයාගේද අකවුන්ට් එක කියලානේ බලන්නේ. දැන් ඔයා වෙන කාගේ හරි කාඩ් එකක් මේක මේව කරන්න පුළුවන්. එතකොට ඔයාට දැනගන්න බෑනේ කීයක්ද කැපුණේ කියලා. ඒ නිසා තමයි ඔයාගේ විස්තර දෙන්න ඕනේ. ඒකට කෝල් කරද්දිත් කාඩ් සෙන්ටර් එකෙන්, ඒ කියන්නේ දැන් ඔයාගේ බැංකුවක කමර්ෂල් කියලා උදාහරණ කරගන්න ඕනේ, ඒකෙන් ඒකට කතා කරද්දිත් එයාලා ඔයා වෙන කවුරු හරි වෙන්නත් පුළුවන්. ඔයාගේ කාඩ් එක වෙන කාට හරි කාඩ් එකෙන් විස්තර ගන්නත් පුළුවන්. ඒ නිසා ඔයාගේ ID නම්බර් එක හයි, එතකොට කාඩ් නම්බර් එක හයි, ඒ දෙක ඉතින් මතක තියාගෙන නැත්නම් ළඟ තියාගෙන කියන්න. එතකොට ඔයාලට ඒ වෙලාවෙම කරන්න පුළුවන්. එතකොට ඔයාගේ account එක වෙරිෆයි වෙයි. තව ඔයාලා මෙන්න මෙතන මොබයිල් වලට් කියලා තියෙනවා, ඒකටත් යන්න. මොබයිල් වලට් ගිහිල්ලා මගේත් මොබයිල් වලට් එක මේකේ අයින් කරලා තියෙන. දැන් ඕක හදලාම පෙන්නන්නම්කෝ. මොබයිල් වලට් you don't have any mobile wallet added yet. මම තාම මේක මොබයිල් වලට් එක ඇඩ් කරලා නැහැ කියලා කියන්නේ. ඉතින් මම ඇඩ් කරන්න ඕනේ මොබයිල් වලට් එක. මොබයිල් වලට් කියන්නේ දැන් මේ මේක අපි ගන්න සල්ලි දැන් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ ඊසි කැෂ් එක ලංකාවේ මේක ළඟදී හදලා තියෙන මේ ක්‍රමයේ ඊසි කැෂ් එක දීලා තියෙන්නේ. කලින් නම් ගොඩක් අමාරුයි මේ ඔය කොච්චර කරත් ඔය earn කරන රටින් කරන පිටරට සල්ලි ලංකාවට ගන්න දැන් එච්චර අමාරු නෑ. මේ ඊසි කැෂ් එකෙන් ගන්න පුළුවන් මේක සල්ලි තියෙනවා නම් තමන්ගේ නම්බර එක මෙතන ටයිප් කරලා 94 දාන 94 තියන්නේ ලංකාවට තියෙන කෝඩ් එක ඕකනේ. සෝරි 77 ටයිප් කරා. 77 369 84 වයි මගේ නම් මේක වාගේ නම් මේක දාලා මෙතන ඊසි කැෂ් එක තමයි සර්ච් කරන්න. එච්චරයි. ඒක උඩ හරි. දැන් ඔයාට ආයේ සල්ලි ගන්නවා නම් ඔය ඒ වෙලාවේ මේ තත්තරේම ඔයා සල්ලි ඕන කියන වෙලාවෙම මේ සල්ලි එනවා ඒ වෙලාවෙම ඔයාගේ ඊසි කැෂ් එකට. ඒ කියන්නේ ඔයාගේ මේ ෆෝන් එකට ඊසි කැෂ් හදාගෙන තියාගන්න ඕනේ. ෆෝන් එකට ඊසි කැෂ් හදාගෙන නැත්තම් සල්ලි ගන්න. ඉතින් මේ බැංකුව දාපු කාඩ් එකටමත් ගන්න පුළුවන් මේකෙන්. මේ ගැට් කරපු කාඩ් එකට නැත්තම් මේ මොබයිල් වලට් එකට ඒ මොබයිල් වලට් එකට කියන්නේ ඊසි කැෂ් නම්බර් එකට. එතකොට ඊසි කැෂ් විදිහට මෙහි ඩයලොග් ආකෙන්ඩකින් අහලා බලන්න කොහොමද ගන්න කියලා එයාලා කියයි. කියන්නේ සල්ලි කැපෙන එකක් නෙවෙයි, ටක් ගල ගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් ඒකත් හරි. ඊළඟ වීඩියෝ එකට යන්න අපිට.